කොහොමද පුතාලා හැමෝටම ඕන ටීචර් අදත් ඇවිල්ලා ඉන්නවා පුතාලට අලුත් පිල්ලම් යාළුවෙක් අරගෙන. අද පුතාලා ඉගෙන ගන්න අලුත් පිල්ලම් යාළුව තමයි මේ ඉන්නේ. අපි මේ පිල්ලමට කියන්නේ කොම්බුව කියලා. කොම්බුව. කොම්බුව. අපි පුතේ මේ කොම්බුව සෑම සිංහල අකුරකටම ඉදිරියෙන් තමයි යොදන්නේ. ඒ වගේම මේ කොම්බුව සිංහල අකුරකට යෙදුවම ඒ සිංහල අකුර ශබ්ද කරද්දී නැත්නම් උච්චාරණය කරද්දී අපට ඇසෙන ශබ්දය තමයි පුතේ ඒ කියන ශබ්දය. ඒ. ඒ. අපි එහෙනම් දැන් බලමු පුතාලා මෙතෙක් ඉගෙනගෙන තියෙන සිංහල අකුරු කිහිපයකට කොහොමද කොම්බුව යොදන්නේ කියලා. ඔන්න දැන් ටීචර් පුතාලට සිංහල අකුරුත් සමග කොම්බෝ යොදන විදිය තමයි කියලා දෙන්න යන්නේ. පුතාලා හැමෝම හොඳට බලාගෙන ඉන්න ඕනේ ටීචර් කොහොමද මේ සිංහල අකුරු වලට කොම්බෝ යොදන්නේ කියලා. අපි මෙන්න මෙහෙම තමයි පුතේ කොම්බුව ලියන්න පටන් ගන්නෙ. මෙන්න මෙතනින් මෙහෙම රවුමක් ඇඳලා ඊට පස්සේ මෙන්න මෙහෙම රවුම් කරගෙන උඩට යනවා. මෙන්න මෙතනින් තමයි අපි කොම්බුව ලියන එක නවත්තන්නේ. ඊට පස්සේ අපි සිංහල අකුර යොදනවා. අපි බලමු මේ සිංහල අකුර මොකද්ද කියලා. දැන් හැමෝම සිංහල අකුරු අඳුරනවා නේද පුතේ? ආ, මොකද්ද මේ ටීචර් ලියපු සිංහල අකුර? ස අකුර නේද? ආ, අපි දැන් මේ ස අකුර ඉස්සරහට කොම්බුව යොදලා තමයි තියෙන්නේ. එතකොට අපි මේක ශබ්ද කරන්නේ සේ කියලා. මොකද්ද? සේ. සේ. අපි දැන් තවත් සිංහල අකුරක් සමග කොම්බුව යොදමු. අපි මුලින්ම ලියන්නේ කොම්බුව. මෙහෙම රවුම් කරගෙන උඩට යනවා. ඊට පස්සේ තමයි අපි සිංහල අකුර යොදන්නේ. ආ, ඔන්න පුතාලා දැන් මේ සිංහල අකුරත් හැමෝම අඳුරනවා නේද? මොකද්ද මේ සිංහල අකුර? ආ, ගොඩක් හොඳයි හැමෝම. ප අකුර නේද? හරි. අපි ප අකුරට කොම්බු යෙදුවම ශබ්ද කරන්නේ පේ කියලා. මොකද්ද? පේ. පේ. අපි දැන් තවත් සිංහල අකුරකට කොම්බු යොදන විදිය බලමු. හැමෝම හොඳට බලාගෙන ඉන්න. මෙන්න මෙතනින් මෙහෙම කොම්බුව ලියන්න පටන් අරගෙන මෙහෙම රවුම් කරගෙන උඩට යනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි සිංහල අකුර යොදන්නේ. බලන්න මේ සිංහල අකුරත් මොකද්ද කියලා. ආ, ඒ සිංහල අකුරත් හැමෝම අඳුරනවා. මොකද්ද ඒ සිංහල අකුර? ල අකුර නේද? අපි දැන් මේ ල අකුර ඉස්සරහින් කොම්බු යොදලා තියෙනවා. එතකොට අපි මේ අකුර ශබ්ද කරන්නේ ලේ කියලා. ලේ. ලේ. අපි තවත් සිංහල අකුරකට කොම්බු යොදන විදිය බලමු. ඔන්න ටීචර් ආයෙත් කොම්බුව ලියනවා. හොඳින් බලාගෙන ඉන්න හැමෝම. මෙහෙම බෝලයක් ඇඳලා රවුම් කරගෙන උඩට යනවා. ඊළඟට තමයි අපි සිංහල අකුර යොදන්නේ. ඔන්න අපි දැන් ලියපු සිංහල අකුර න අකුර නේද පුතේ? අපි දැන් මේ කොම්බුවත් සමග මේ අකුරු ශබ්ද කරද්දි අපි ශබ්ද කරන්නේ නේ කියලා. නේ. නේ. හරි. දැන් ඔන්න පුතාලා සිංහල අකුරු කිහිපයකට කොම්බුව යොදන විදිය ඉගෙන ගත්තා. කොම්බුව යොදලා අපි මේ සිංහල අකුරු උච්චාරණය කරන්නේ කොහොමද කියලාත් ඉගෙන ගත්තා නේද? අපි එහෙනම් දැන් බලමු මේ කොම්බුව යොදපු වචන කීපයක්. පුතාලට ඔන්න තියෙන පළවෙනි වචනේ තමයි මේ. ඔන්න පුතාලා මේ රූපේ නම් අඳුරනවා නේද? මොකද්ද මේ තියෙන්නේ? ආ, ගසක් නේද පුතේ තියෙන්නේ? ඔන්න පුතාලා දන්නවා අපිට ගස් වලින් ගොඩාක් දේවල් ලැබෙනවා නේද? ඔන්න ඒ අතරින් එක දෙයක් තමයි මේ තියෙන්නේ. අපි බලමු මේ වචනේ මොකද්ද කියලා.
ටීචත් එක්ක හැමෝම කියවමු මේ වචනේ මොකද්ද කියලා. සෙවන, සෙවන. සෙවන, සෙවන. අපේ ඊළඟ වචනේ තමයි මේ තියෙන්නේ. පුතාල හැමෝම මේ පින්තූරෙත් අඳුරනව නේද? ආ, මොකද්ද මේ තියෙන්නේ? නෙළුම, නෙළුම. නෙළුම, නෙළුම. අපේ අනික් වචනේ තමයි මේ තියෙන්නේ. මේ වචනේ හැමෝම ටීචර්ත් එක්ක කියවමු. දෙමල, දෙමල. දෙමල, දෙමල. අපේ අන්තිම වචනේ බෙරය, බෙරය. බෙරය, බෙරය. ඔන්න අද පුතාලා මේ ඉගෙනගත්ත වචන ටිකත් හොඳින් මතක තියාගෙන ඉන්න ඕනේ. ඔන්න දැන් අද පුතාලා කොම්බෝ ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා නේද පුතේ? ඔන්න අද මේ ඉගෙන ගත්ත හැමදේම හැමෝම හොඳින් මතක තියාගෙන ඉන්න ඕනේ. ටීචර් ආයෙත් දවසක එනකල් හැමෝම පරිස්සමින් ඉන්න.